ආයුබෝවන් සිලෝන් නැගරේ අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අපි වීඩියෝ එකක් කළා ඔබට ඔබගේ තියෙන ගැටලු අපට යොමු කරන්න කියලා SMS කරන්න කිව්වා නැත්නම් WhatsApp කරන්න කිව්වා නැත්නම් comment කරන්න කිව්වා. අද දින අපට ගොඩක් දුරට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි කිව්වා වගේම ඒකාකාරී ප්‍රශ්න තමයි තියෙන්නේ. එක වගේම ප්‍රශ්න තමයි මොකද ඔබට හැමෝටම තියෙන්නේ. අපි ඒ නිසා පොදුවේ ඒවට උත්තර දෙන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. අද අපේ මේ පළවෙනි වැඩසටහන ඔබ ප්‍රශ්න ගොඩාක් අපවත යොමු කරා. ඒ යොමු කළපු ප්‍රශ්න අතරින් හැමෝටම පොදුවේ යයි සිටු ප්‍රශ්න කීපයක් අතර ගැටලු විසඳන්න තමයි අපි මේ සූදානම් වන්නේ. ඔබ යොමු කළ ප්‍රශ්න අතර ගොඩාක් දෙනෙක් අහපු ප්‍රශ්නයක් තිබුණා. එකම ප්‍රශ්නේ මොකද්ද? කර දහයිය කියන්නේ මොනවද? කර දහයිය කොහොමද හදාගන්නේ කියලා. අපි කර දහයිය ගැන වීඩියෝ එකක් කරලා තිනවා. නමුත් කර දහයිය කියන්නේ පසේ පොවර තත්ත්වය සමතුලිතව තියාගෙන ගහට ඒ කියන්නේ එන පොළවෙන් එන පසෙන් එන දිලීර හානි වළක්වා ගන්න පුළුවන් එකම පොවර වර්ගය තමයි කර දහයිය කියන්නේ. ඒ දහයිය කිය කර දහයිය හදාගන්නේ දහයිය වලින් පමණයි. ඒ කියන්නේ වී මෝලකින් ගන්න දහයිය ගෙනල්ලා ඒක අඟුරු කරලා තමයි ගන්න. ඒක ඔක්කොම අඟුරු වෙන්න ඕනේ. හතරෙන් තුනක් අඟුරු වුණාම හොදටම ඇති. ලීකුඩු වලින් කර දහයිය හදන්න බෑ. මොකද ලීකුඩු වල ලීකුඩු පිච්චුවොත් එහෙම අඟුරු වෙන්න අපි අඟුරු දාපු ගමන් කෙලින්ම අළු වෙලා යනවා. ඒක වෙන කතාවක්. ඒ කියන්නේ ඒක වෙන අවශ්‍ය නැති දෙයක්. මොකද අළුකොට අළු තමයි අපට ලැබෙන්නේ. අපට අළු නෙමෙයි ඕනේ පසේ සමතුලිතතාවය රැකගන්න කර දහයිය ඕනේ. කර දහයිය තමයි ඕනේ වෙන්නේ. ඒ නිසා ලීකුඩු වලින් කවදාවත් පුච්චලා කර දහයිය හදාගන්න බෑ. කර දහයිය හදන්න පුළුවන් වන්නේ දහයිය ඒ කියන්නේ වී පොතු වලින්ම පමණයි. එවගේම තමයි ඔබ කර දහයිය නැහැ කියලා ඔබ හිතවන පැල වර්ග අතාරින්න එපා. කර දහයිය නැතුවත් ඔබට හදන්න පුළුවන් මේ වෙනුවට පොල්ලෙලි ගෑලි කොහොමවත් ඊට පස්සේ මතු පිටපස් ඊට වැලි ඒ වගේ දේවල්. එතකොට තව මොනවාද බියලි කොලරොඩු දිරපු කොලපෝර ඒ වගේ කොම්පෝස් ඒ වගේ යොදාගෙන කුකුල් පෝර එළු පෝර වගේ යොදාගෙන කර දහයිය නැති වුණත් ඔබට හදා ගැනීම හැකියාවක් තියෙනවා. කර දහයිය වලින් වෙන්නේ ගොඩක් අර පාන්සු එන දිලීර වලක්වා ගැනීම හැකියාව. ඒ නිසා කර දහය නැහැ කියලා ඔබ හිතවන එක නවත්තන්න එපා. හොඳින් වගා කරගන්න පුළුවන් කර දහය නැතුව. අපට ඔබ යොමු කළ ඊළඟ ප්‍රශ්න අතර ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් තෝරගත්තා. ඒකත් කීප දෙනෙක්ම අහලා තිබුණා. නමුත් අපි හිතුවා මේ ප්‍රශ්නේ හැමෝටම පොදු ප්‍රශ්නයක් කියලා අඹ ගැන අහලා තිබුණේ. බලන්න ඔබද මේ ප්‍රශ්නේ යොමු කළේ කියලා. අඹ පැලයක් බිම හිටවන්න පුළුවන්ද? බඳුනක හිටවන්න පුළුවන්ද? පළදාව කොහොම මොකේද ඉක්මනින් එන්නේ? ඒ වගේම තමයි බිම කුඩාවට හදාගන්න බැරිද කියලා. ඔන්න ඔය වගේ ප්‍රශ්න අපට එවලා තිබුණේ. අපි එනිසා ඒකට උත්තරේ කියනවා. මේ දකින්න තියෙන්නේ බඳුනක හිටවලා තියෙන අඹ ගහක් අල්පොන්සෝ කියන අඹ විශේෂය තමයි මේ තියෙන්නේ. බැරල් භාගයක තියෙන්නේ. මොකද අඹ පැලයක් බිම හිටවද්දී මූල පද්ධතිය ගොඩාක් ඈතට ගමන් කරනවා. එතකොට මූල පද්ධතිය හිර වෙන්න ඕන ඉක්මනින් පළදාවක් ගන්න නම්. ඒ නිසා පෝච් එක හිටෙව්වොත් තමයි ඉක්මනින් පළදා වෙන්නේ. බිම හිටෙව්වොත් ඉක්මනින් පළදා වෙන්නේ අවුරුදු 3ක් 3මාරක් යනවා. හැබැයි බිමත් ඉක්මනින් පළදාව ගන්න පුළුවන්. විශේෂ හේතුව ක්‍රමයක් තියෙනවා කරන්න. අපි වෙනත් වීඩියෝ එකක් මගින් කියන්නම්. ඒ කරලා පෙන්නන්නම් ඒක. ඒක කියන්නම්. යටට කළු ගල් දාලා ගල් වලින් අඩුක් කරලා තමයි පස් පුරවලා හිටවන්න ඕන මුල් හිර වෙන්න. උඩිනුත් පස් දාලා ගන්නට හදාගත්තාම ඔබට පුළුවන් බිමත් වැඩිය උස යන්නේ නැතුව ඉක්මනින් පළදාව ලබා ගන්න පුළුවන් අඹ ගහක. බඳුනක විශේෂත්වය තියෙන්නේ බඳුන ඉක්මනින් පළදාව ගන්නවා. හැබැයි බඳුන ක්‍රමක්‍රමයෙන් මාරු කරන්න ඕන. පොඩි බඳුනක හිටවපුවාම අවුරුද්දකින් අඹ ගහක පළදාව වෙනවා. ලොකු බැරල්ලෙක හිටවුවොත් එහෙම අවුරුදු දෙකක් දෙකමාරක් යනවා. නමුත් පොඩි බඳුනේ පීදුනාට පස්සේ අඹ ගහ අපි තව වසරකින් ඊළඟ බඳුනට මාරු කරන්න ඕන. එතකොට තමයි ඒක පළදාව ගන්නට හැදෙන්නේ. නැත්නම් අපට පුළුවන් මේ වගේ බැරල් භාගයක් පාවිච්චි කරගත්තොත් එහෙම හොඳ පළදාවක් එනවා. අල්ෆොන්සෝ හරි ආසයි බැරල් වල හොඳට මූලපද්ධතිය හිර වුණාම හොඳ ගෙඩි පළදාවක් එනවා. අල්ෆොන්සෝ පමණක් නොමේ බඳුන් වල වගා කරන්න පුළුවන් විශේෂයෙන්ම විලාඩ් එවාගෙම තමයි පීටර් බසාන් එවැනි අඹ වර්ගත් කුඩාවට හැදෙන හැම වර්ගයක්ම බඳුන් වල හිටවලා පළදාවක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මහල් නිවාස වල ඉන්නවා නම් ඔබ මහල් නිවාසයේ තියා ගන්න පුළුවන්. මොකද හොඳට අඹ එනවා. කාලගුණේ බලපාන්නේ නැහැ. මොකද හොඳින් සූර්යාලෝකය තමයි ඕනේ. කාලෙගුණේ තමයි. ඒ කියන්නේ අපි කියන්නේ සීතල නැත්නම් අඳුරු සහිත තැන් වල තියන්න එපා. හොඳින් හිරු එළිය වැටෙන තැනක ඔබගේ අඹ පෝච්චිය තියන්න. නොවරදවාම වසර එකමාර වෙනකොට පළදාව ඔබට ලබා දෙනවා. තවත් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ අතු කප්පාදු කරුවට පස්සේ දළු ගොඩක් එනවා. ඒ දළු ගොඩක් තියන්න ඕනද වැඩි පළදාවක් ගන්න කියලා. ගස් කප්පාදු කරන්න ඕනේ මුදුන් අතු නෙමේ හරහට නෙමේ කප්පාදු කරන්න ඕනේ යට රෙකිලි යට තියෙන අනවශ්‍ය අතු රෙකිලි. ඒ කියන්නේ සූර්යාලෝකය ලබා ගන්න ලැබෙන්නේ නැති අතු. ඒ කියන්නේ ඒ ගහ විසින් තමයි නඩත්තු කරන්නේ. එතකොට අපිට පළදාවක් දෙන්න වැඩ මේ ඒ ගහට අපහසුයි. මොකද තව අනවශ්‍ය අතු රෙකිලි නඩත්තු කරලා තියා ගන්න ඕනේ. ඒ ආහාර එයාලට බෙදලා දෙන්න ඕනේ. ඒ නිසා ගහ ආහාර නිෂ්පාදනය කරන්න ප්‍රමාද වෙනවා. ඒ නිසා අපිට පුළුවන් ගහේ තියෙන මැද හිරු එළිය නොලබන හැම ගහකම අතු රෙකිලි අයින් කරන්න.
ඒ වගේම අතුරු කිලි අයින් කරලා අතු පාත් කරන්න අතු පාත් කරලා ඒක ගල් එල්ලන්න නැත්නම් පොල් එල්ලක් නමන්න හොඳට කඳල මැදට අවුව වැටෙන්න එතකොට පළදා වෙනවා විශේෂයෙන්ම ඔබ කපපු අතු වල දැන් ගොඩක් රිකිලි ඇවිල්ලා නම් ඒ වගේත් අනවශ්‍ය අතුරු කිලි ටික අයින් කරන්න සූර්යාලෝකයට කෙලින්ම මුහුණ දෙන අතු අයින් කරන්න එපා අනිත් අතුරු කිලි සියල්ලක්ම අයින් කරන්න ඔබට එතකොට ඉක්මනින් පළදාවක් ගන්න හැකියාවක් තියෙනවා ඊළඟට තවත් අහන ලොකුම ප්‍රශ්නයක් තමයි ඒක ගොඩාක් දෙනෙක් අහනවා ඕනම පළතුරක් බඳුන් වල වගා කරන්න පුළුවන්ද කියලා. හැබැයි පුළුවන් සමහර විශේෂ ලිසි ප්‍රතිපලයක් ගන්න බෑ කියන්නේ රඹුටම් වගේ ගහකින් ගන්න පුළුවන් කොස් දෙල් ඒ වගේම අන්න ඒ වගේ දේවල් බඳුන් වල වගා කරන්න යන්න එපා. පළදාවක් ගන්න ටිකක් අමාරුයි. කොසුත් එනවා හැබැයි ගෙඩි කුඩයි දෙලුත් එනවා පොඩි දෙල් එන්නේ ඒ වගේ දේවල් බද්ද පැල තමයි හිටවන්න ඕන. විශේෂයෙන්ම හැම පළතුරක්ම පුළුවන් බඳුන් වල වවන්න. ඔබට ඔබ දකින්නවා ඇති අපේ ඔබගේ අපේගේ වීඩියෝ වල අපි අපේ ගෙවත්තේ අපි වවලා තිනවා හැම පළතුරක්ම. මොකද බඳුන් වල වවලා හැබැයි බිම හිටවන තරම් පළතුරු ප්‍රමාණයක් ගන්න බෑ. උගුරැස්ස වෙරළු ලොවි වගේ පොඩි ගෙඩි අල්ලන පළතුරු නම් අවශ්‍ය ප්‍රමාණයටම ගන්න පුළුවන්. නැත්නම් ලොකු ගෙඩි හැදෙනවා සුවල්පැයි ගහේ හැදෙන්නේ. මොකද එයාට ඒ ආහාර නිෂ්පාදනය කරගන්න අවශ්‍ය වටපිට ඉඩකඩ මදි නිසා එයා ඒ බඳුනේ ප්‍රමාණයට අනුව තමයි එයා අපට පළදාව ලබා දෙන්නේ. මොකද ලොකු ඉඩකඩක් තිබුණොත් ලොකු පළදාවක් ලබා දෙනවා. පොඩි ඉඩකඩක් තිබුණොත් පොඩි පළදාවක් තමයි අපට ලබා ගන්න පුළුවන් වෙන්නේ බඳුනක. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් තවත් යොමු කළ ප්‍රශ්නයක් තමයි ගහක මොන වාගේ අවදිවලද පොර පාවිච්චි කරන්න කියලා. විශේෂයෙන්ම මේක පටලව ගන්න එපා. ඒක ලොකු ගැටලුවක් හැමෝටම පොදු ප්‍රශ්නයක් කියලා මම විශ්වාස කරනවා. මොකද ගස්වලට පොර දාති NPK කියන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන පොර ටික අවශ්‍ය වෙනවා ගහක වර්ධනය මල් සහ ගෙඩි හට ගැනීම සඳහා. ඒ කියන්නේ අපි ගහක පොඩි කාලේ අපට අවශ්‍ය වෙන්නේ වැඩිපුර නයිට්‍රජන් තියෙන පොර එකක් තමයි. වැඩිපුර නයිට්‍රජන් තියෙන පොර දාපුවම තමයි ගහ හොඳට සරුවට වැවෙන්නේ ඉක්මනට ලොකු වෙන්නේ. ඊළඟට අපි දෙවැනි අධීරයේදී පොර එක මාරු කරන්න ඕන. ගහ වැවිලා අපට ඇති කියලා හිතුනහම මේකෙන් දැන් පළදාවක් ලබා ගන්න අවශ්‍යයි කියලා හිතුනහම තමයි අපි මල් සහ ගෙඩි පොර දාන්න ඕන. එතකොට තමයි ගහේ ෆොස්ෆරස් පොටෑසියම් වැඩි පොර එකක් එකතු වුනහම තමයි මල් එන්න ගන්නේ පළදාව වැඩි වෙන්නේ. විශේෂයෙන්ම මල් එන ගහකට ඒ කියන්නේ පොඩි පැලයකට ගෙඩි හැදෙන පොර එකක් දාන්න එපා. ෆොස්ෆරස් පොටෑසියම් වැඩි පොර එකක් දාන්න එපා. පොඩි පැලයකට දාන්න ඕන නයිට්‍රජන් වැඩි පොර එකක්. මොකද ගහ හදා ගන්න ඕන නිසා. ඒ වගේම තමයි මල් පළදාව ආවට පස්සේ ගහ කහ වෙනවා නම් ඔබට පුළුවන් නයිට්‍රජන් වැඩි පොර එකක් නැවත වතාවක් හරි යොදන්න ඕන. මොකද නැවත පළදාව ගන්න ගහ පොඩක් සරු සරු ඒ කියන්නේ ශක්තිමත්ව හදා ගන්න ඕන නිසා. ඒ නිසා විශේෂයෙන්ම ඊළඟට තමයි පොර පාවිච්චියේදී වර්ෂාව කාලයට දාන්න එපා. පොර වර්ෂාව අඩු වෙද්දී තමයි හොඳින් හිරියල වැටෙනකොට ගහට පොර අවශෝෂණය කරගන්නේ. විශේෂයෙන්ම මල් සහ ගෙඩි හට ගන්න පොර පාවිච්චි කිරීමේදී විශේෂයෙන්ම සූර්යාලෝකයේ වැස්ස අඩු වෙලා යන කාලෙට පොර පාවිච්චි කරන්න ගන්න. ඔබට මේ දකින්න තියෙන්නේ හොඳින් මල් හටගෙන තියෙන මේ පොර. මොකද දැන් වර්ෂාව අඩු වෙලා යන කාලෙට තමයි අපි මේ කාබනික පොර තමයි දාලා තියෙන්නේ. ඔබට අපගේ සිලෝන් නැග්නි කාබනික පොර YouTube channel එකේ අපි දාලා තියෙනවා පොර එකක්. කෙහෙල් පොතු ඒ වගේම කතුරු මුරුඟක් වල සහ බිත්තර කඩු පොර එකක් ඔන්නේ පොර එක ඉතාමත් හොඳයි. පළදාව ගන්න මල් එන්නේ නැති ගස්වල මල් හට ගන්න නම් හොඳ පොර එකක් තමයි මේ පොරේ. වීඩියෝ එක බලලා ඔබ පුළුවන් ඒ වගේ පොර පාවිච්චි කරන්න. විශේෂයෙන්ම හිරුවෙලිය තියෙන කාලෙට පාවිච්චි කරන්න. ගහ හොඳට පරිණත වුණාට පස්සේ මේ පොර පාවිච්චි කරන්න. ඉක්මනින් මල් සහ පළදාව එනවා. ඊළඟට ඔබ යොමු කළ ප්‍රශ්නයක් තමයි ගස් ලැබුව වගාව සම්බන්ධයෙන්. ගස් ලැබුව වගාවේදී ඔබ අපිට යොමු කළ ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ගස් ලැබුව පිටි ළඟින් කළු පාට ඩොට් පැටිලා පිටි කඩන් වැටෙනවා කියලා. ඒක සමහර වෙලාවට දිලීර ආසාදනයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි එහෙම තිත් ඇවිල්ලා කහ පාට ගුලි වෙලා දළු දිගෑරෙන්නේ නැතුව වකුටු වෙනවා නම් ඒක වෛරස් රෝගයක්. ඒකට බේදක් නැහැ. දිලීර රෝගයට නම් බේදක් තියෙනවා. දිලීර රෝගයට ඔබට පුළුවන් පාවිච්චි කරන්න කොන්ඩිස් දියර සමග කහ දියර සුවල් පැක් එකතු කරලා ස්ප්‍රේ කරන්න. දියර දෙලීරයක් නම් ඒක නවතිනවා. හැබැයි වෛරස් රෝගයක් නම් තාම වෛරස් රෝගයට බේදක් හොයලා නැහැ. ඒ ගහ ඉක්මනින් අපේ ගෙවත්තෙන් අපි ඒක අයින් කරන්න ඕන. පුච්චලා දාන්න ඕන. පුච්චලා වලලම දාලා පහලා දාන්න ඕන. මොකද නැත්නම් ඊළඟ ගහටත් ඒ වෛරස් රෝගේ බෝ වෙන නිසා. විශේෂයෙන්ම ඔබ කොන්ඩිස් ධාවණය පාවිච්චි කරද්දී සූර්යාලෝකයේ වැටෙන විලාම පාවිච්චි කරන්න. කොන්ඩිස් ධාවණය ඔබ YouTube එකේ බලන්නදී අපේ channel එකේ තියෙනවා ඒ කොහොමද හදාගන්නේ කියලා. මේ සිලෝන් ඇග්‍රි කාබනික පොහොර කියන චැනල් එකෙන් තමයි බලන්න ඕනේ. ඒකේ දාලා තියෙන විදිහටම කරන්න. ඒ විදිහට සති දවස් 3න් 3ට කරලා ඊට පස්සේ මාසයකට වතාවක් කරද්දි ඒ වාගේ දෙලියරයක් තියෙනවා නම් ඒක නැති වෙලාම යනවා ඔබේ වගාවෙන්. එහෙම කරොත් ඔබට පුළුවන් සාර්ථක ගස් ලැබුව ගාවක් කරගන්න. අපි අද කතා කළේ ඔබව දැනුවත් කළේ අද කියන්නේ මේ වෙනතුරු අපිට ලැබී තිබෙන ප්‍රශ්න පොදුවේ ප්‍රශ්න කියලා හිතලා ගත්ත ප්‍රශ්න වලට පිළිතුරු තමයි. එසේනම් ඔබට පුළුවන් මේ වාගේ ප්‍රශ්න තියෙනවා නම් ඔබේ වගාවේ ඔබේ නොයෙක් ගැටලු එනවා නම් ඔබට පුළුවන් පහතින් දිස්වන දුරකථන අංකයට SMS එකක් නැත්නම් WhatsApp message එකක් නැත්නම් තීරුවක දාන්න comment එකක් දාන්න. අපි මේ වාගේම ඔබේ ගැටලු වලට විසඳුම් සොයාගෙන නැවතත් එනවා ඔබල ඉදිරියටම. ඔබට සුබ දවසක්.